ෆෝන් එකේ වගේම කම්පියුටරේත් පවය එක කියලා කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. පවය එක ඉතුරු කරගන්න සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කරන්නේ ෆෝන් එකේ බ්‍රයිට්නස් අඩු කරලා තියෙන එක. ඔයා මේ වීඩියෝ එක බලුවා පස්සේ ඔයාට අදහසක් එයි ඔයා මොකද්ද ගන්න ඕන හොඳම පවර් බැංක් එක කියලා. ඉතින් අද අපි කතා කරන්නේ top 5 power banks ගැන. අනිවාර්යෙන් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ phone එකට computer notification එක ගෙන ගන්න. එහෙනම් අද අපි කතා කරමු top 5 power banks ගැන. අද අපි list එකේ පස්සෙන් දෙන්නේ raw power bank එක. මේකේ battery capacity එක mAh 27000ක් විතර වෙනවා. මේක බිල්ඩ් ක්වොලිටි එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. සොලිඩ්ලි බිල්ඩ් කරලා තියෙනවා. ඒ වගේම මේකේ AC outlet එකක් මේකට එනවා. ඒ වගේම තමයි මේකේ energy saving mode එකක් තියෙනවා. one time charge කරාට පස්සේ 15 වතාවක් charge කිරීමේ හැකියාව තියෙනවා. mobile phone වගේම laptop වගේ දේවලුත් මේකෙන් charge කරන්න පුළුවන්. airwinds පහසුකම් හම්බ වෙනවා. ඒකෙන් මේකේ heat එක ගොඩක් අඩු කරනවා. මේකේ thickness එක 40 mm. ඒ වගේම මේකේ weight එක 870 gram විතර වෙනවා. මේකේ port ගැන කතා කරොත් එහෙම 2.4A USB type A port දෙකයි, ඒ වගේම 3.0A USB type C port එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකේ charging port දෙකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. 5 watt power output එකක් තියෙනවා. මේකේ price එක USD $129.99ක් විතර වෙනවා. ඉතින් මේකේ battery capacity එක, ඒ වගේම performance එක, build quality එකත් ගත්තම ඉතාමත් හොඳ power bank එකක් කියලා කියන්න පුළුවන්. අද අපි list එකේ 4 වෙනි තැන රඳන්නේ Imuto X6 කියන මෙන්න මේ power bank එක. මිලියන් පවර් 30000ක බැටරි කැපැසිටි එකක් මේකට තියෙනවා. ඉතින් මේකේ සර්ෆේස් එක ඉතාමත් සොෆ්ට් විදිහට මේක ඩිසයින් කරලා තිනවා. ඒ වගේම ප්‍රමාණයෙන් ටිකක් මහතයි. 2.1A 5 watt USB port එකක් මෙතන අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේක ඩිජිටල් මීටර් එකක් තමයි තියෙන්නේ. එකවර ෆෝන් දෙකක් චාර්ජ් කිරීමේ හැකියාව දෙනවා. ඒ වගේම මේක ක්වික් චාර්ජින් පහසුකම හම්බ වෙනවා. one time charge කරාට පස්සේ 18 වතාවක් මේක charge කරන්න පුළුවන්. ඔයාලගේ tablet එක, ඒ වගේම smartphone එක, ඒ වගේම iPad එක, computer එක, laptop එක මේ හැම දෙයක්ම ඔයාලට charge කරගන්න පුළුවන්. ඒ වගේම මේකට මාස 18ක warranty එකක් හම්බ වෙනවා. $35කට වගේ මුදලකට මේක මිල දී ගන්න පුළුවන්. battery capacity එක, ඒ වගේම performance එක අතින් ගත්තම ඉතාමත් හොඳ power bank එකක් කියලා කියන්න පුළුවන්. අද අපි list එකේ 3 වෙනි තැන රඳන්නේ Bonai කියන මෙන්න මේ power bank එක. මිලියන් පවර් 30000ක battery life pack මේකට තියෙනවා. මේක ප්‍රමාණයෙන් iPhone X එකට වඩා පොඩි ගානක් තමයි උස. ඒ වගේම මේකට flash light එකක් තියෙනවා. මේක අපිට torch එකක් විදිහට රාත්‍රී කාලේ දිනවත් use කරන්න පුළුවන්. one time devices 4ක් charge කිරීමේ පහසුකම හම්බ වෙනවා. 5.6 million power output USB port එකක් මේකට තියෙනවා. charging indicator light 4ක් වගේම LED display එකක් මේකට තියෙනවා. one time charge කරාට පස්සේ 18 වතාවක් charge කිරීමේ පහසුකම හම්බ වෙනවා. ඒ වගේම USB type C port එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේක අපිට මිල දී ගන්න පුළුවන් $40කට වගේ මුදලකට. build quality එක, performance එක, ඒ වගේම battery capacity එක අතින් ගත්තම ඉතාමත් හොඳ power bank එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ list එකේ දෙවෙනි තැන රඳින්නේ raw power 26800 charger කියන එක මෙන්න මේ power bank එක. mAh 26800ක battery capacity එකක් මේකට තියෙනවා. හොඳ build quality එකක්, ඒ වගේම soft surface එකක් මේකට තියෙනවා. energy saving mode එකක් මේකට තියෙනවා. USB වගේම micro USB port එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා.
ඒවගේ බැටරි ලෙවල් ඉන්ඩිකේටර් ලයිට් හතරක් අපට බලාගන්න හම්බ වෙනවා. වාගේ ස්මාර්ට් ෆෝන් එක, ස්මාර්ට් වොච් එක, ටැබ්ලට් එක, ඒවාගේ වාගේ ලැප්ටොප් එක වගේ දේවල් මේකෙන් චාර්ජ් කරගන්න පුළුවන්. ඒවාගේම C-Type 1 USB පෝට්ටක් මේක බලාගන්න හම්බ වෙනවා. ඒවාගේම චාර්ජින් පෝට් තුනක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. වන් ටයිම් චාර්ජ් කරාට පස්සේ 12 වතාවක් චාර්ජ් කරගැනීමේ පහසුකම හම්බ වෙනවා. ඉතින් බැටරි කැපැසිටි එක, ඒ වගේම බිල් කෝල්ටි එක අතින් ගත්තම ඉතාමත් හොඳ පවර් බැංක් එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ පළවෙනි තැනට දෙන්නේ NK PowerCall Lite කියන මෙන්නේ පවර් බැංක් එක. මිලියන් පවර් 20,000ක බැටරි කැපැසිටි එකක් මේකට තියෙනවා. වන් ටයිම් චාර්ජ් කරාට පස්සේ 14 වතාවක් චාර්ජ් කරගැනීමේ පහසුකම හම්බ වෙනවා. C-Type USB port එකක්, ඒ වගේම power output දෙකක් අපට බලා ගන්න හම්බ වෙනවා. මේක අපි device එක enter කරාට පස්සේ auto charge වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක විශේෂ පහසුකමක්. මේකේ trickle charging mode එකක් තියෙනවා. ඒකෙන් ඔයාගේ device එක overcharge වෙන එක නතර කරනවා. ඒ වගේම තමයි මේකට මාස 18ක warranty එකක් හම්බ වෙනවා. මේකේ power output එක 5 volt 4.8A විතර වෙනවා. trickle charging mode එක on වෙලා කියලා පෙන්වන්නේ අවසාන LED indicator light එකෙන්. ඉතින් මේක ටිකක් ප්‍රමාණයෙන් කුඩා වෙයි, මේ තාමත් අපිට අරන් යන්න පහසුවක් වෙනවා. ඒ වගේම තමයි build quality එක, ඒ වගේම quality design එක, ඒ වගේම තමයි battery capacity කටින් ගත්තම ඉතාමත් හොඳ power bank එකක් කියලා කියන්න පුළුවන්. පාර මේකෙන් ඔයාගේ ටැබ්ලට් එක, ෆෝන් එක, ස්මාර්ට් වොච් එක, ඒ වගේම තමයි ඔයාගේ කම්පියුටරේ charge කරගැනීමේ පහසුකම හම්බ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට අදහසක් එන්නේ ඔයාලා මොකද්ද ගන්න ඕන හොඳම power bank එක කියලා. අනිවාර්යෙන් මේක වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම තමයි මතකතුව මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එකට කම්පියුටරේ notification එක ගන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.